සතමතින් නොදකින්න සිටන් හද ලගින්නලදින විිෂ්න්මයේ හැමවිම සරසා කියා දෙමුණේ ප්‍රීමයයි ශ්‍රී වචනයයි පළමුුවන දේව ප්‍රකාශනය එසකියල් දි වැස් ප්‍රසාධිතුමන්ගේ පොතෙන් උපටාගත් පාටයකි එහෙත් දුෘෂ්ටයා තමා කල සියලු පාපවලින් හැරි මාගේ සියලු පනත් පවත්වමින් නීතිගරුකවද අවංකවද සිටියොත් ඔහු සැබවින්ම නොනැ සීජීවත් වන්නේය ඔහු කල ඔහුගේ සියලු වරද ඕට විරුද්ධව සිහි නොකරනු ලැබේ ඔහු කල ඔහුගේ ධර්මිෂ්ටකමනිසා ඔහු ජීවත්වන්නේය දුෘෂ්ටයා තමාකයේ මාර්ගයෙන් හැරී ජීවත්වීම මිස ඔහු නැසීයාම කෙසි ලෙසකින්වත් මට සතුටක්පනු ඇත්දැයි මහොත්තම දෙවිස්වාමින් වහන්සේ අසන සේක එහෙත් ධර්මිෂ්ටෙක් තමාගේ ධර්මිෂ්ටකමෙන් හැරී අධර්මි්ටකම්කොට දෘෂ්ටයා කරන සියලුම පිු ක්‍රිය කො ඔහු ජීවත්වේද ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත් ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේය එහෙත් සමිධාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණයයි නුඹලා කියන්න හුය අහු ඊශ්‍රායිල්වරුණි අසන්න මාගේ ක්‍රියා සාධාරණ නොවේද සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේද. ධර්මිෂ්ටයකු තමාගේ ධර්මිෂ්ටකමෙන් හැර අධර්මිෂ්ටකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ තමා කළ තමාගේ අධර්මිෂ්ටකම් නිසාය. යළිත් දුෂ්ටයා තමා කළ දුෘෂ්ටකමෙන් හැරි නීති ගරුකවද අවංකවද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේය ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියල්හුම වැරදිවලින් හැරෙන නිසා ඔහු නොනැසි ජීවත් වන්නේමය දේව වචනය මෙසේය ශුදවර මතවතුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකේ මන්ද ඔබ ධර්මිෂ්ඨකමින් වනය දරයන්ද පරිසිවරුන්ද ඉක්මවා නොගියොත් ඔබ කෙසිසේ ස්වර්ග රාච්ේයට නොපිවිසින්හෝ ඇයි ඔබට කියමි. මිනි නොමරන්න මිනි මරණ කවරෙකු වුවද විිනිශ්චයට යටත්වනු ඇතැයි පැරන්නන්ටක බව ඔබාසා ඇත. ඒත් මමෝබට කියමි තමාගේ සහෝදරයා සමග කෝපවන කවරෙකු වුවද ඔහු අධිකරණට යටත්වනු ඇත. තමාගේ සහෝදරයාට මෝඩයා කියයා ගරහන කවරෙකු වුවද ඔහු ශ්‍රේෂ්ඨාදිහිකරනයට යටත්වනු ඇතැ ජඩයා කියා ගරහන කවරකු වුවද ඔහු නිරාගින්නට ගොදුරුවනු ඇතැ එබැවින් ඔබ පූජාසනය වෙත පණුරක් ගෙනෙන කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම්කිසි අමනාපයක් ඇතිව සිටිය බව එහිදී සිහිවීනම් පඬුර පෝජාසනය ඉදිරිියයේ තබාගොස් පළමුකොට සහෝදරයා හා සමගිවී පසුව අවුද පණුර පුදන්න ඔබේ විරුද්ධකාරයා සමග උසාවියට යන කළ මගදීම ඉක්මනින් ඔවුහා සමගවන්න නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේය නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේය ඔබ ද හිරගයි දමනු ලබන්නහිය සැවවින්ම මමෝබට කියමි අන්තිම සතයටම දටය ගෙවනතෙක් ඔබ කිසිසේත් එයින් පිටවී? හ සුපවිශේෂවාක්‍ය එසේය කිසුස් වහන්සේ තුළම ප්‍රාදර සහෝදර සහදරණ මතයවතුමාගේ ශුද්දෝ සවිශේෂය ඇතුළේ උණහන්සේ අපිට ජේසෝ ජෙසුස් වහන්සේව පෙන්නනවා අලුත් ආග්ඥාදායකයෙක් විදිට අලුත් නීති සම්පාධකයක් විදිට නව මෝසෙස් විදිට මොකද උන්වහන්සේ හැමවෙලේම මතිතුමාගේ ශුද්ධෝ විශේෂයේදී පරණ විවස්ථාවට අලුත් අර්ථකථනයක් දෙන ගතියක් අපිට පේනවා. එම නැත්නම් තියෙන නීතියටම වෙනස් වූ වටිනාකමක් දෙනවා අපිට පේනවා. අප්‍ර අදර සහෝදර සහදරින් අදවශසේ ශුද්ධෝ විශේෂය තුළල අපිට හම්ෙන්න්නේෙත් එවන් වූ කතාවක්. සාමාන්‍යයෙන් අපිට ආන්නට ලැබෙන වෛර කරන්නට වෛර කරන්න ප්‍රේම කරන්නට ප්‍රේම කරන්නට කියන සාමාන්‍ය න්‍යයාය අභිබවා යන බොහොම පෙරලිකාර නීතියක් පෙරලිකාර වටිනාකමක් ජේසු අපේ ජීවිතවලට එකතු කරනවා. මා අප්‍ර අදර සහෝදර සෞදරයන ගොඩක් වෙලාවට අප හිතනවා දෙවියන්නෙක් අපේ තියෙන සම්බන්ධතාවය අපේ ජීවිතය ගොඩදාගන්නට ඇති කියලා. නමුත්, ඒ දෙවියන්ටම අපේ සහෝදර සහෝදරයන්න එක්ත් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා අපි අපේ සහෝදර සහෝදරියන්න එක්ක කරන්නාව සම්බන්ධතාවය අපි දෙවියන්න එක්ක පවත්වාගෙන යන සම්බන්ධතාවයට අනිවාරයෙන්ම බලපානවා.ඒ නිසා තමයි ජෙසු බොහොම පැහැදිිව කියන්නේ දෙවියන්න එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නට ඔබට ඌමනානම් ඔබ ඔබේ සහෝදර එක්ක අසම්ගි වෙලා ඉන්නට එපා. ඔබ සහෝදරයක්ත් එක්ක අමනාප වෙලා දෙවියන්න එක් සම්බන්ධතාවයක් ඇති කරගන්නට හිතන්න වත්්‍යපා. ඉස්හැල්ලා ඔබට පේ නඔබේ සහෝදරයක් විතර යන්න ඒ සහෝදරයක්ත් එක්ක සම්බන්ධකම හදාගෙන දෙවිදුන් වෙතරෙන්න්න එතකොට ඔබේ සම්බන්ධතාවය පරිපූර්ණ වෙනවා. මා ප්‍රාදර සහෝදර සහෝදරයනේ අපේ ජීවිතය ඇතුළේ මේක යතාර්ථයක් කියල අපි දන්නවා. මේක සත්‍යයක් කියලා අපි දන්නවා. හැබැයි සමහාර අපේ ජීවිතය කොටස් ගල් කරගෙන අපි මේ ක්‍රියාවලීට නිරතවෙන්න තුඉන්නවා. අපි දන්නවා අපේ ජීවිතේ තරහා තියෙන්න්න කොහෙද කියලා. අපි දන්න අපේ ජීවිතයේ අමනාපකං අපි ඇතිකරගෙන තියෙන කාත එෙක්කද කියලා. නමුත් අපි හැමදාම මේ ක්‍රියාවලිය කල්ධනවා. මම හෙටයන්නක් මං ඊළග සතියන්නක් මං ඊළග මාසයන්න මා ප්‍රියාදර සහෝදර සහෝදරෙණ. අද දවසේ වචන බොහොම තිවුණනුයි. ඔබට දෙවියන් එක්ක සම්බන්ධතාවයක් ඌූමනානම්. ඔබේ ජීවිතය තුළ ඔබට සමාව දෙන්නට බැරී. ඔබ අමනාප වෙලා ඉන්න ඔබේ සහෝදර සහෝදරයන් එක්ක නැවත සැරයක් සමඟිවෙන්න. ඔබ එලෙස සමගිවනෝතින්, ඔබට දෙවියන් එක්ක සම්බන්ධතාවේ ඉතාමත් ලේසියෙන්. අදාගන්නට පුළුව ඒ වෙනුවෙන් අපි හොඳ යහපත් තීරණයක් අද දවසේදී ගම්මු.